ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම හෙට පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දදායකින්ගේ සංඛ්‍යාව 1,71,40,354ක්. ඔවුන් දිවින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය භාවිත කිරීමට නිමිතයි. ඡන්දය ගණන් කිරීම දිස්ත්‍රික්ක 22ක ස්ථාන 49කදී සිදුවෙනවා. මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරුණේ පසුගිය ජූලි 26 වනදායි. එතැන් සිට අගෝස්තු 14 වනදා මධ්‍යහන 12 දක්වා අපමුදල් බාර ගැනීම සිදු කෙරුණා. එම කාල සීමාව තුළ පිළිගත් දේශපාලන පක්ෂ 22කින් වෙනත් දේශපාලන පක්ෂ වෙනුවෙන් 9 ජනා එක් අපේක්ෂකයෙකුත් ඡන්ද හිමියන් විසින් යෝජනා කරනු ලබන අපේක්ෂකයන් 17 දෙනෙකු වශයෙන් අපේක්ෂකයන් 40 දෙනෙකු අපමුදල් බාර දී තිබුණා. 9 ජනා බාර ගැනීම සිදු කෙරුණේ අගෝස්තු 15 වනදායි. අපමුදල් පෙන්පත් කළ 40 දිනකින් 39 දිනකු නාම යෝජනා බාරතුන් අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් එම 39 දිනාගීම නාම යෝජනා පිළිගනු ලැබුවා. නාම යෝජනා බාර දී ටික දිනකින් එනම් අගෝස්තු 22 වනදා එක් අපේක්ෂකයෙකු මිය ගියා. ඒ අයිරෝස් මොහමදු ඉල්ලියාස් මහතායි. ඔහු වෙනුවෙන් දින 3ක් ඇතුළත වෙනත් අපේක්ෂකයෙක් නාම යෝජනා ඉදිරිපත් නොකළ බැවින් ඔහුට ඡන්දය සලකුණු කර ඇතනම් එය ප්‍රතික්ෂේප කළ යුතු ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකා කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගීතා නිවේදනය කළා. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින කිහිපයක් පුරා සිදු කෙරුණු අතර නිල ඡන්ද පත්‍රිකා භාරතීමද අවසන් කර තිබුණා. කෙසේ වෙතත් මෙතෙක් ඡන්ද පත්‍රිකා නොලැබුණු අයෙක් වෙතනම් තමන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් එය ලබාගත හැකි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍ය නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඒ සඳහා ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය ඇතුළු පිළිගත හැකි අනන්‍යතා ලියවිල්ලක් ඉදිරිපත් කළ හැකි. ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 63,000කට අධික පිරිසක් යොදවා තිබෙනවා. රජයේ සේවකයන් විශාල පිරිසක්ද යොදවා සිටින අතර වේලාසිනින් ඡන්ද පොල වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කරන්නයි මැතිවරණ කොමිසම ඡන්දදායකින්ගෙන් ඉල්ලා සිටිනවා. මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති, හෙට උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වෙනවා. ඒ නිසා හැකිතා කල් වේල ඇතුව ඔබගේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව සහ වළංගු හැඳුනුම් පතක් පමණක් රැගෙන ඡන්ද පොලට ගිහිල්ලා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ඡන්ද පොලට යන විට වෙනත් පාර්සල්, බෑග්, විශේෂයෙන්ම ජංගම දුරකථන රැගෙන යාමෙන් වළකින්න. ඒ වගේම ඔබට අවශ්‍ය වෙන හැඳුනුම් පත අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි. විශේෂයෙන්ම ඔබට තාමත් නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් නැත්නම් පෝල් කාඩ් එකක් ලැබිලා නැත්නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසුනහම එහි තියෙනවා ඔබට නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමේ QR කෝඩ් එකක්. ඒකට පිවිසීමෙන් ඔබට නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවේ පිටපතක් ලබා ගන්න පුළුවන්. නමුත් නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් නැති වුණාට කිසිදු ගැටලුවක් නැහැ. ඔබ වළංගු හැඳුනුම් පතක් රැගෙන යනවා නම් ඔබට අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙනවා. නමුත් හැඳුනුම් පතක් රැගෙන නොගියොත් ඔබට ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් නැහැ.